හෙලෝ, කොහමද? අද මම උදේම ලෑස්ති වෙලා රස කෑමක් හදන්නයි යන්නේ. එනවද මත් එක්ක? මම මේ පැකට් එක අරගෙන ටික දවසක් වෙනවා. ඉතින් අද තමයි මට පුළුවන්ුනේ මේක හදන්න ගන්න. මංගාව තියෙන්නේ නම් මේ වගේ ෆොයිල් කප්ස්. ඉතින් ඒකේ තමයි මට අද හදන්න වෙන්නේ. මංගාව ඉතින් කේක් හදන බඩු බීටර්ස් මුකුත් නැහැ. ඒ නිසා මම බ්ලෙන්ඩ් එක තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් හදලා බලමු. ඉතින් මේ පැකට් එකේ පිටිපස්ස ලියලා තියෙන විදියට මම ඒ හැමදේම ඒ විදියට දාගත්තා. ඒකේ තිබුණා පොල් තෙල් මේස හැඳි 5කුත්, වතුර මේස හැඳි 6කුත්, සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයකුත් දාගන්න කියලා. ඉතින් මම ඒ ටික බ්ලෙන්ඩර් එකට දාගත්තා. ඊට පස්සේ මේ පැකට් එකේ තියෙන ඒවත් දාලා මම බ්ලෙන්ඩ් කරගත්තා හොඳට. මේ ටික ඔක්කොම එකතු වෙනකම්. ඉතින් අපි දැන් UK ඇවිල්ලා තවම අපිට අපේම කියලා ගයක් නැහැ. ඉතින් මේ ගෙදරනොත් අපි තාවකාලිකවනේ ඉන්නේ. ඒ නිසා ඉතින් මම මුකුත් ගෙදරට අවශ්‍ය බඩු අරගෙන නැහැ. මේ ඔක්කොම අපිට රෙන්ට් එකට ඒගොල්ලොම දීපු දේවල්. ඉතින් ගෙවල් මාරු කරන්න වුණාම බඩු ගොඩක් අපි අලුතෙන් ගත්තොත් ඒවත් අරන් යන්න ඕනනේ, නැත්නම් ඉතින් අපරාදනේ. ඒ නිසා අලුතෙන් බඩු එහෙම අපි ගන්නෙ නැහැ. ඉතින් තියෙන දේවල් වලින් තමයි මං ආස දේවල් හදාගන්න වෙලා තියෙන්නේ. මම චොක්ලට් චිප්ස් පැකට් එකකුත් ගත්තා මේකේ උඩට දාන්න. එතකොට ලස්සනයිනේ. ඊට පස්සේ මට මතක් කළා මම කජු ටිකකුත් දැම්ම මේක උඩට. මේ කජු එක ඉතින් ලොකු වැඩි නිසා මම චුට්චුටි කෑලි කපලයි දැම්මේ. ලස්සනයි නේද? එතකොට මම වැඩි කේක් හදන්න දන්නේ නැහැ. කේක්, බ්‍රවුනිස්, ඔය අවන් එකේ හදන ස්වීට්ස් ජාති මම හදලා නැහැ. මොකද මට ලංකාවේ අවන් එකක් තිබ්බේ නැහැ. ඉතින් දැන් අවන් එකක් මෙහෙ තියෙනවා. හැබැයි මට බඩු නැහැ. ඊට පස්සේ ඉතින් මේ පැකට් එකේ කියලා තියෙන විදියට මම ප්‍රීහීට් කරලම තිබ්බේ මේක හදද්දී. ඊට පස්සේ අවන් එකට දැම්ම මම සෙල්සියස් 190 විනාඩි 22ක් වගේ වෙන්න. ඉතින් මේ විදියට තමයි මේක බේක් වුණාට පස්සේ තිබ්බේ. අනේ මං හිතුව විදියට මේක ආවේ නැහැ. මේක එක කප් එකක් නිකන් ලාවා කේක් එකක් වගේ තිබ්බා. අනිත් එක නිකන් චොක්ලට් කේක් වගේ තිබ්බා. අනිත් එක හරියට මේක කැපුණෙත් නැහැ. අර ලස්සනට බ්‍රවුනිස් වගේ කපන්නත් බෑ. මේ වගේ කෑලි කැඩෙනවා. හැබැයි රස නම් හොඳයි. මම ඉතින් හෂාන්ටත් ගිහිල්ලා දුන්නා මං චොක්ලට් කේක් හැදුවා කියලා. එයා රසයි කියලා කෑවා. හැබැයි ඉතින් මං හිතුවේ බ්‍රවුනිස් වගේ අර ලස්සනට කොටුවට කපලා ලස්සනට එයි කියලා. ඒ වුණාට එහෙම ආවේ නැහැ. මෙන්න මේ වගේ තමයි ඒක ආවේ. ඉතින් ඔයා කියන්නකෝ මට වැරදුනේ කොහෙද කියලා. ඔයා කේක් හදන්න මේවා හදන්න දන්නවනම් මට කියන්න මං මොකද්ද වැරද්දුවේ කියලා. ඒ වුණාට ඉතින් මේක අපතේ ගියේ නම් නෑ. අපි මේ දවස් ටිකේ හවසට රෑට තේකක් හදාගෙන මේක කනවා. ඒක ඉතින් රසට තිබුණා. හැබැයි ලස්සනට කපා ගන්න තරම් හොඳට ආවේ නැහැ. මේක ඉතින් බ්‍රවුනිස් වගේ ත්‍රහක් වෙනවා. සමහර තැන් කේක් වගේ දැනෙනවා. එක කොටසක් ලාව කේක් වගේ දැනෙනවා. කොහොම හරි ඉතින් අපි දෙන්නා මේක කෑවා. ඔන්න ඉතින් ඔහොම තමයි මගේ බ්‍රවුනි හදන වැඩේ උනේ. කමෙන්ට් එකක් දාන්නකෝ ඔයා මෙහෙම හදලා තියෙනවනම්. මම හිතුවා අද පිට්ටු කන්න ඕනේ කියලා. මම මේ පැකට් එක ගත්තේ ළඟදී. ඔගොල්ලෝ දකින්නත් ඇති, ඔගොල්ලෝ මගේ වීඩියෝ බලනවනම්. මම මේක ඒෂියන් ස්ටෝ එකක දැකලා ආසාවට ගත්තා හදලා බලන්න කොහොමද කියලා. මම පිට්ටු කන්න ආස මස් කරි එකක් එක්ක. ඉතින් බ්‍රවුනි එක බේක් වෙන්න දාලා මම මස් කරි එකක් ඒ වෙලෙම හදාගත්තා. මේ පිට්ටු එක හදලමයි තියෙන්නේ. ඒක ඉතින් එළියට ගත්තම මේ විදියට තිබ්බේ.
අයිස්වලින් ගල් වෙලා තිබුණේ. ඉතින් ඒක ලියලා තිබ්බ විදිහට මේ වගේ පොඩි පේපර් ටිෂු එකකුත් දාලා මම මයික්‍රෝවේව් එකේ විනාඩි 5ක් වගේ දැම්මා. එතකොට මෙන්න මේ වගේ හරිම ලස්සනට ආවා. හොඳ පිට්ටු සුවඳකුත් තිබ්බ මේ වෙලාවේ. ආසයි ඉතින් මට අපි මෙහෙ ඇවිල්ලා පිට්ටු කන්න හම්බුනේම නැහැ. ඉතින් මේක හම්බුන එක නම් ලොකු දෙයක් මට. ඉතින් හෂාන් ආස පොල් කිරි එක කන්න මං එයාට පොල් කිරි ටිකක් තියලා මම මස් කරි එකත් එක්ක කෑවා. අපි දෙන්නම ලුණු මිරිසුත් දාගත්තා. මේකේ රස ගැන කිව්වොත් නම් මට කියන්න බෑ මේක ගොඩාම්ම රහයි කියලා. මොකද මම ලංකාවේ ඉස්සර පිට්ටු හදලා තියෙනවා. ඒක නම් ඇත්තටම රසට එනවා. මේකේ හොඳට පොල් තිබුණා. ඒ වුණාට ලොකු රහක් නැහැ. හැබැයි මේකේ ඉන්දියාප්ප පැකට් එක නම් රසට තියෙනවා. මේ පිට්ටු එක නම් ඉතින් ලොකු රහක් තිබ්බේ නැහැ. හැබැයි ඉතින් මට සතුටුයි මට පිට්ටු කන්න හම්බුණානේ. ඊට පස්සේ අපි දෙන්න ලෑස්ති වුණා බඩු වගයක් ගන්න යන්නයි පොඩි වැඩ වගේකට එළියට යන්න. මේ ගවුම මල් ළඟදි ෂීන් එකෙන් ගත්තේ. මේකට මං හරිම ආස වුණා. ඉතින් ඇඳමත් හරිම ලස්සනට තිබුණා. මේ තියන්නේ මගේ පළවෙනි ස්මාර්ට් වොච් එක. මේක අරන් දුන්නේ මගේ මහත්තයා. ෂෝක්. ඉතින් මම මේකට හරිම ආස වුණා. මොකද මං කලින් ස්මාර්ට් වොච් එකක් පාවිච්චි කළා නැහැනේ. මේක නම් ෂෝක්. ලස්සනයි නේද ඒක? ඉතින් වැඩ ටිකකුත් කරගෙන අපි දෙන්න ගියා මෙහි තියෙන රෙස්ටරන්ට් එකක් ට්‍රයි කරන්න. මෙහි ඉතින් එක එක ලස්සන ලස්සන තැන් තියෙනවනේ. අද අපිට හිතුණ අලුත් තැනකට යන්න ඕනි කියලා. එහෙනම් ගිහිල්ලා බලමු. ආ, මගේ අලුත් ගවුම පේන්නේ. ඉතින් ෆොටෝ ටිකකුත් ගන්න එපැයි. I've seen a lot of change, been through a lot of pain. Some things are not the same as they were a year ago. But all will be okay, I move on each and every day. The past is where it stays, way back a year ago. I've changed for the better this time. I thought I would never be fine. I strive just to say I'm alright. And for the first time in a long time I'm alright. I've seen a lot of change, been through a lot of pain. Some things are not the same as they were a year ago. But all will be okay, I move on each and every day. The past is where it stays, way back a year ago. මෙතන හරීම ලස්සනයි. අපි පළවෙනි වතාවට තමයි මෙතනට ආවේ. ඉතින් අපි දෙන්න ගත්තා, හෂාන් ගත්තා ක්‍රිස්පි චිකන් බර්ගර් එකක්, මම ගත්තා බීෆ් බර්ගර් එකක්. මෙයාලගේ බර්ගර්ස් එහෙම මොන හරි කෑම ජාති එද්දී මෙන්න මේ වගේ පොටැටෝ චිප්සුත් එක්ක තමයි ඒගොල්ලෝ ගොඩක් දුරට සර්ව් කරන්නේ. මේවා රස ගැන කිව්වොත් නම් ලංකාවේ රසට නම් ගහන්න බෑනේ. ඉතින් අපි ලංකාවේ රසට කාලා පුරුදු වෙලා මේවා එච්චරම රහක් දැනෙන්නේ නැහැ. අර ලුණු මදි, මිරිස් මදි, ඔය වගේ දේවල් දැනෙනවා. ඉතින් ඒ වුණාට අලුත් තැනක් අලුත් දේවල් ට්‍රයි කරන්න ආස නිසා අපි ආවා ඉතින් මෙතනට. මේ තැන හරීම ලස්සනයිනේ. ඉතින් අපි දැන් ආවේ නැත්තම් මේක දකින්න වෙන්නෙත් නැහැනේ. ඒ නිසා මං හරීම ආසයි අලුත් අලුත් තැන්වලට ගිහිල්ලා බලන්න. හැබැයි ඉතින් අපේ රසට කන්න ඕන නම් ටිකක් ඉන්ඩියන් රෙස්ටරන්ට් එකකට හරි යන්න ඕනේ. නැත්තං ඉතින් එච්චරම රහ දැනෙන්නේ නැහැ මේවැ. ඒ වුණාට බර්ගර් එකක් විදියට ඒක ෂේප් රසට තිබුණා. හැබැයි අපි දෙන බර්ගර්ස් කන්න ආසම KFC එකේ. ඒකේ බර්ගර් එක ලොකුයි, ගානත් අඩුයි, රසත් හොඳට තියෙනවා. ඒ නිසා අපි දෙන්න ආස ඒකට යන්න. ඒත් ඉතින් අලුත් දේවලු ට්‍රයි කරලා බලන්න ඕනනේ. ඉතින් කාලබීලා එතනත් පොඩ්ඩක් වෙලා ඉඳලා මෙතන පොඩි පාක් එකක් තිබුණා. එතනත් අපි වාඩි වෙලා ඉඳලා මෙතන පාලමක් වගේ ලස්සන තැනක් තිබුණා. අපි එතනටත් ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා කරලා ගෙදරට ඕන කරන ග්‍රෝසරිස් බඩු වගේකුත් අරගෙන අපි ගෙදර ආවා. ඊට පස්සේ මම මුලින්ම කළේ මං අලුතෙන් ගත්ත මේ අයිස්ක්‍රීම් එක කාලා බලපු එක.
මම අලිගෙට පෙරගෙඩියකුත් ගත්තාද ඒකෙන් ඩ්‍රින්ක් එකකුත් හදාගෙන උඩට අයිස්ක්‍රීම් දාලා කෑවා. ටිකක් මහන්සි වෙලා හිටියේ ඇවිදලා කරලා බඩු අරගෙන හැම එද්දි. ඉතින් මම නම් මුලින්ම කරේ ඒක කන එක. ඒ ටිකට ඉතින් හෂාන් බඩු ටිකත් ඔක්කොම අස් කරලා මට කියනවා ඔන්න මං ඔක්කොම අස් කරා කියලා. මම කිව්වා ඉතින් මම මේක කාලා කරනවනේ කියලා. එයා ඔය ක්‍රෙඩිට් එක ගන්න හදන්නේ. එහෙනම් ඉතින් අපව දවසක හම්බෙමු. මං ගිහින් එන්නම්. බයි.